මැයි මාසේ 9 වෙනිදා සිද්ධියත් එක්ක විමර්ශන කටයුතු ආරම්භ කළා. පවත්වාගෙන ගියත් නිරීක්ෂණයන් අපිට දකින්නට තිබුණා සමාජය තුළ මේ නීතිය ගරු කරන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙමින් පැමිණියා. නමුත් මේ සියල්ල සාමාන්‍ය නීතිය අභිබවා ගියත් එවැනි අවස්ථාවකවත් පොලිසිය මැදිහත් වුණේ නැහැ ඔවුන්ට බාධාවක් කරන්න. මේ සාමකාමීව පැවැත් වූ ඒ විරෝධතාවයන් සඳහා පොලිසි නිලධාරීන් කිසිම අවස්ථාවක බාධාවක් නොකර ඒ කටයුතු කිරීමේදී තමයි මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. තාම ඇවිල්ලා නැද්ද? තාම රෙක්කුඩ්ඩංකද? ආ තාම රෙක්කුඩ්ඩංකද? රෙක්කුඩ්ඩලා කොහමද මේ වගේ මේ එහෙකට දාන්නේ? ඔයා රෙක්කුඩ්ඩනම් ආධුනිකක කොහමද දාන්නේ මේ වගේ මේ මහජන විරෝධතාවයක් වළක්වන්නේ? කිසිම අත්දැකීමක් නැති මිනිස්සෙක්. ආ අංකයක් නැහැ. මේ කවුද මේ සල්ලි කිත් දීලා ගෙනු? ඔයත් පොඩ්ඩක් ගන්න. ඔයා හංගන්න දෙයක් නැහැ. ආ මේ අංකයක් නැහැ. මාරේ ඇවිදින මලමිණි වෙන්නේ පාකොල්ලා. යුනි බෝම්බයක් ගහගන්න අපිට පුළුවන් කඩේකින් මහලා. අයියෝයි නෝකද වෙන්නේ. මිනිස්සු. එයාගේ නෝකද වෙන්නේ. මිනිස්සුන් එක්ක අංක තියන එක්ක නම් නැහැ. එයාගේ නෝකද වෙන්නේ. මම ගලවලා ඇවිල්ලා. ආ. ඔයා නම් ඔයා කරන වැඩේ බයට වඩා ඔයා කරන වැඩේ වඩා ලැජ්ජසහගත දෙයක් නම් දෙන්නේ කන්න මොණ්ඩ නැදත් එතනින් අයින් වෙන්න. දෙමාපියොත් ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ දරුවොන. අම්මර දාත්තරම තමයි කියන්නේ හදන්න බාම් මේ තාත්තේ. සර්මි පිහිද ගනින්න මීට වඩා හොඳයි. චෝදනාවක් තියෙනවා ලෝටස් මාර්ගයෙන් කිසි කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා නාවික හමුදාව සහ පොලිසිය එකතු වෙලා. මේ මාර්ගවල ගමන් කිරීමේ බාධාවක් නොමැති බව තමයි ජෙස්ට පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේ මාත් එක්ක. අරගල කරුවන් අත්පත් කරගත් ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය අලිගා මන්දිරයේ පෞරාණික භාණ්ඩ 1000ක් විතර නැතිවීම බවක් වාර්තා වෙනවා. ඇත්තටම මේ වෙනකොට 1000ක්ද කියන ප්‍රමාණය පිළිබඳව මට හරියටම පැහැදිලි කරන්න නොහැකි. නමුත් ඔබ දන්නවා මේ ස්ථානය ඉතාමත් පැරණි ස්ථානයක්. තවදුරටත් මේවා පරීක්ෂා කරමින් නිලේඛන පරීක්ෂා කරමින් කටයුතු කරන අවස්ථාවක් තමයි තවදුරටත් තියෙන්නේ. ඉතින් ඒ ඒවයින් පසුව තමයි හරියටම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් නැති වෙලා තියෙනවද කියලා.